මේක නිවනට මාර්ග තමයි
Nibbana nan paada tamai me api yanne kiyana eka e gana sahasika wenna una puluwan kama tiyena. Nya temmaya mehe ti mama bhavana kiya denna danne kiyala oy vele vele sanwala kiyana thiyena rame nayak thiyena yanawana o athin api galan ganne naha ne buddha desana vekkiya nama padan එන්න වැඩිම ප්‍රමාණයක් ඔය පදපරම කියන මන්ද බුද්ධි කියන. ඒගොල්ලන්ට මේ ජීවිතේදී ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒගොල්ලෝ තමයි සමාසෙනම ගුවන්නේ ඇති. බුද්ධි මනසය මෙහෙම කියලා නැහැ කොහේ නැද. පරමස්ථානාචාරිවරු අසුරු කරගෙන මේක තමයි මග කියලා තේරුම් අරගෙන ඒ මගේ ගමන් කළා භාවනාවේ අභිවෘද්ධියක් ලබනවා ඒ බුද්ධිමත් කෙරෙන. අර පදපරමය මන්ද බුද්ධි කළ එයාට බොහොමත් මේ ජීවිතේදී යමක් තේරුම් ගන්න බැහැ. ඒ නිසා එතෙන්ට යනවා, අතෙන්ට යනවා, හැමතැනම දුවනවා. කොහොම තමයි ඒක අපි නම් ඉතින් ගණන් ගන්න, අපි භාවනේ ගන්න නිසා අපි ගණන් ගන්න. මේම තමයි මේ ඇති. ගාහකට පිට දෙන තමයි බුද්ධිමත්ක මේ පියාදෙන ධර්මයක් තේරුම් අරගෙන අතීත කරන්න පුළුවන්. එහෙමයි තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළා කියනවා. බුද්ධිමත් අය තමයි මගේ ධර්මයේ කියන්නේ. ඉතින් එහෙම තමයි ඇතීතින් සමාධි අපි ඒවට යන්න කලබල වෙන්න ඕනේ. අපි කරන කටයුත්ත කරගෙන යන එක තමයි තියෙන්නේ. පළමුවෙන්ම සමාධියට බහින්නට ඕන. ඒ සමාධියට බැරිමේ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි වෙලාව නියමක. අපි සාමාන්‍යයෙන් විනාඩි 40 දුෂ්කර කාලයක් පූර්ව කෘත්‍ය ආදිම ගියාම භාවනා කෙරේ. ඉතින් සමන්ත කැමති කාලය නියමකට ගන්න. නාඩි 10ක් 15ක් මුස්තකම කැමති වෙලා. මම එච්චර කාලයක් වෙලාවක් මම සමාධියෙන් ඉඳලා එතනින් පස්සේ විදර්ශන භාවනාවක හරව ගන්නම කියන එහෙම අදිස්ථානයේ තබා ගන්න පුළුවන්. අනෙක් විදිය තමයි භාවනා කරගෙන යනකොට සමන්තම දැනෙනවා. දැන් මගේ හිත තැම්පත් වෙලා සිත සංසිඳිලා කියලා සමන්තම වැටෙනවා. අන්න එහෙම හිත සංසිඳිලා කියලා වැටෙනකොට ඒ සමාධි භාවනාව නමස්කලා විදර්ශනා භාවනාවට බලන්නට ඕනේ. අපිට යමක් අවබෝධ කරගන්න තියෙන්නේ විදර්ශනා භාවනාව.
අපි භාවනා කරනකොට අරමුණු මෙනෙහි කරනකොට මේ අත ළඟම තියෙන අපිට අවශ්‍ය කරන දේ ඈත දුර නෙමෙයි අත ළඟම එතනම වගේ තියෙනවා. නමුත් මේක තේරුම් ගන්න බැරි කම තමයි ගැටලු. තේරුම් ගන්න අමාරු. හොඳට බුද්ධිය තියෙන්න ඕන තේරුම් ගන්න. ඉතින් දැන් සමාධි භාවනාවේ පිටබලාවන් ඉඳලා හිතේ සංසිඳීම ඇති කරගන්න. ඊගාවට ශරීරයේ අවධාන යොදවන්න යොමු කරන අර පරණ පුරුද්දක පරණ පොතක් හදකට වෙන් කළා ශරීර මතක ඇතිනේ පින්වතුන්ට කිසිම දුනේ පටන් වම් පාදාන් කිසිම දුනේ පටන් දෙවිදක්වා දකුණු මුරහිසේ පටන් මඳුරියව දක්වා වම් මුරහිසේ පටන් මඳුරියව දක්වා ශරීරයේ ඉදිරිපස පපුව උදරයේ කොටස ශරීරයේ පිටුපස බෙල්ල ළඟින් දක්වා දකුණු පාදයේ කුලේ ඉඳලා ඇඟිල්ලට වම් පාදයේ උකුලේ ඉඳලා ඇඟිල්ලට මොම තමයි කොටස් හත අපි භාවනා කරන කලින් වරකට හනදී කොහොම තමයි ඉතින් මෙනෙහි කරේ භාවනා ඒ කොටස් වලට හිත යොමු කළාම භාවනා කිරීම පහසුයි. මුළු ශරීරයම ගන්න එක ටිකක් අමාරු පටලි සංස්කාරයි. කොටස් වශයෙන් ගත්තා මේක ලෙහෙසියක්. ඒ නිසා ඒ හැකියක භාවනා කරන්න. කිසිම ගුණේ පටන් බෙල්ල දක්වා. දැන් කලින් වාදේ මේක භාවනා කරනකොට ශරීරය තනි අරමුණක් බෝලාකාර වස්තුවක් හැටියට අරගෙන මෙනෙහි කළා. දැන් ඒක ටිකක් කුඩා කුඩා කොටස් වලට හිතේම කිසිම දුමින් පටන් හිතේම දකුණු පැත්ත වම් පැත්ත පිටු පැත්ත පිටත්යෙන් පැත්ත එහෙම හිතියම කරනවා. ඊළඟට කන් දෙක ඇස් දෙක නාසය කට බෙල්ල මේ විදිහට ඉතාම කුඩා කොටස් නෙමෙයි සාමාන්‍ය ගල වශයෙන් තරමක කොටස් වලට විතර මේ කාණු පිළිබ ලක්ෂණ තමන්ට එන හැටි එක තමයි ඔබ බලන්න. ලේසි හැටි එක කෙරෙන අනු පිළිවෙකට කළ යුතුයි කියලා මනෝමය. ඒ කොටස උනාක් සිතම පුන හිතේ දෙපැත්ත දකුණු පැත්ත සිද්ධි පැත්ත නළලේ පිටු පැත්ත කන් දෙක දෙක නාසය කට බෙල්ල ඔය විදිහට කොටස් ටිකක් මේවට විත යොමු කරගන්න. යොමු කරමු සමන්ත මනෝ හරි දැනෙනවා නම් ඒ වස්තුවේම අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙහෙම අමාරු දෙයක් නෙමෙයි. දෙක කල්පනාවකට ගත්තාම වැඩි අමාරුවක්. ඊළඟට දකුණු උරහිසේ ඉඳලා ඒ විදිහින් තමන්ම කොටස් කර ගන්න ඕන. වැලමිට දක්වා කියනවා. මැනේජ් කටුව දක්වා.
හතේ අඟිලි පහක් කියනවා. මේ වගේ සමන්ත උරේසේ ඉඳලා ගලමිට දක්වා කොටන් දෙක තුනකට හරි ඉතා ගන්න බෙන් කරන්න වැළමිටේ ඉඳලා මැනික් කටුව දක්වා කොටන් දෙක තුනක් හරි ඉතා ගන්න පුළුවන් ඇඟිලි ඔය විදිහට කලින් කලාට වැඩිය කරම පුඩා කොටස ගැන හිතමින් මනේ වම් මතේ තර විදියම තමයි උරේ ඉඳලා ඇඟිලියව දක්වා සමන්තලේ ඉතා පුඩා කොටස නේද දල වශයෙන් කොටස් කොටස් වලට පිටාගෙන ශරීරයේ ඉදිරිපසන් බෙල්ල ළඟ වෙනකම් කපු උදරයේ කොටස් 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 වශයෙන් හිතාගෙන කලින් අපි කපු උදරයේ කියලා ගත්තා ඒක තමයි කොටස් කපු කොටස් දෙක තුනක් උදරයේ බඩ කොටස් දෙක තුනක් තම තමන්ට ලේසි හැටියට වෙන් කරගන්න ඊළඟට පිටුපස බෙල්ල ළඟ ඉඳලා තුන සීතල. ඒ සීතල සමන්ත ලේසි හැටියට කොටස් දෙක තුනක් තාපි හතරක සහරි ඉතාම ආවෙනික. මේකද කියන්නේ අනිත්‍යයි කියලා. ඊළඟට දකුණු පා දිය කුලේ ඉඳලා ඇඟිලි අගට පරිවිදියටම සිත මෙහෙයවමු. කොටසෙන් කොටස කොටසෙන් කොටස කොටස් හතරකට පහකට හරි වෙනකොට එහෙම දෙනවා වම් පාදයෙන් ඔය විදිහට මේ කලින් කලේ ලොකු කොටස් තියෙනවා දැන් පොඩි කොටස් තියෙනවා වෙන කොටගෙන මෙන්න මේක කරන්න කිව්වට පිටු මොකලාට සමහර විට එක පාරක් නොවැටෙන්න පුළුවන් මේක අලුත් දෙයක් නේ ඒ නිසා වැඩි මහන්සි ගන්න ව්‍යායාම කරන්න ඕනේ නැහැ ඒක අමාරු වෙනවා එමෙන් සියලු බලන දැනෙනවා නම් ඒක මනේ කරගෙන යනවා දැනෙන්නේ නැතිනම් කියනවා කරන්න වැඩි දෙයක් තමයි සිතෙන් මෙනෙහි කිරීම අනිත්‍යයි 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 කියලා සිතෙන් මෙනෙහි කරගෙන යනවා. අනිත තමයි සමාධිය පැත්තට බහිනවා. සමාධියට බහිනවා. සවස්තරණං බුදුගුණ මෙනෙහි කරනවා. ඒ කියන්නේ අර දැනෙන්නේ නැති වෙලාවට ඒක මතක තියාගන්න. මොනවත් දැනෙන්නේ නැහැ අරමුණු යොමු කළාට සමහර වෙලාවට දුකට මේ විදියට කරනවා එහෙම කරනකොට සායිසික ප්‍රගාමක එන්න දැනෙන්න පටන් ගන්නවා මේ අපිට උමනා හැකියක උමනා ආකාරයක ඔය අරමුණු හැම රඳව ගන්න පවස්තරයි නේද ඒවා අනිත්‍යයි කියන්නේ ඒක තමයි අපි හිතන හැටියට කියන්න වෙනස් වෙනවා යනවා තේරුම් මාර්ගෙම මෙහෙම කරන්නේ. ඔය විදිහට තමයි භාවනා මනසිකාරය ආරම්භ කරන්න කිව්වට හරියන්නේ. තමන් කරගෙන බලන්න. කරගෙන යනකොට වරක් දෙකක් කරනකොට මේක බලන්න. දැන් ඉතින් සෝදානම් වෙන්න ටිකක් වෙලා භාවනා කරන්න. වන්ද ගන්න ඒ භාග්‍යවත් අරහතු සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නෛර්ය
Sama